චුටියාලුව හැම කෙනෙක්ටම සියලු බලාපොරොත්තු ඉටු වෙන සියලු සිතුම් පැතුම් සාර්ථක වෙන සුවිම සුබ නව වසරක් වේවා. ඔන්න අද දවසේදී මම ඔයාලට රසම රස කෑමක් හදන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න අද මං හදන්නේ මොනවද කියලා යාළුවන්ට කලින් ඇවිල්ලා කිව්වා නේද? අන්න හරි ඔය කියන්නේ යාළුවෝ අපි අද හදන්නේ රසම රස සවුබර එකක්. යාළුවෝ හරිම කැමතිනේ නේද සවුබර කන්න. ඉතින් දැන් මං කලින් ඇවිල්ලා මතක් කරාට යාළුවන්ට මතක නැහැ. අද මොනවද හදන්නේ කියලා. ඒ කියන්නේ මොනවද හදන්නේ කියලා මතකුණාට ඒකට මොනවද ඕන කරන්න කියලා මතක නැහැනේ නේද? හරි මං ඒව මතක් කරන්නම්. ඊට කලින් යාළුවන්ට කියන්න ඕනි දැන් අපි අලුත් අවුරුද්දටත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් චූටි යාළුවන්ටත් පුළුවන් දැන් අර කලින් දවස් ගානක් මං ඔයාලට කියලා දුන්න රසම රස කෑම තියෙනවනේ. ඒවා හදන වීඩියෝ එකක් ලස්සන වීඩියෝ කරලා මට එවන්න. ඒ වගේම දැන් ගෙදරට දැන් නෑදෑය එහෙමත් එන්න පටන් ගන්නවනේ නේද? අන්න එතකොට රස රස කෑම ඔයාලටත් පුළුවන් හදලා දෙන්න. ඉතින් ඔයාලා දන්නේ නැති කෑමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මට කියන්න ලිටිල් චෙෆ් වැඩසටහනින් හදලා පෙන්නන්න කියලා. අපේ දුරකථන අංක දෙක තමයි 0114 346 646 077 02 31 565. ඒ වගේම අපේ ලිපිනේ තමයි නම්බර 177-1B කොට්ටාවි පාර හෝකන්දර දකුණ. එහෙනම් මං යාළුවන්ට මතක් කරන්නම් මොනවද සවුබර හදන්න ඕනි කරන්න කියලා. අපිට ඕන් කරනවා සව්, සීනි, පොල්, පාන්කුඩු ඒ වගේම වතුර. මෙන්න මේ වගේ චූටි චූටි දේවල් ටිකක් තමයි අපිට ඕනේ කරන්නේ. දැන් සමහරක් විතර යාළුවෝ මං කලින් ඉඳලා කිව් එක දැක්කේ නැත්තම් හදන්න දන්නේ නැන්නේ නේද? මං යාළුවන්ට චුට්ටි වෙලාවක් දෙන්නම්කෝ මේ බඩු ටික ලෑස්ති කරගන්න. එහෙනම් මං චූටි බ්‍රේක් එකක් අරන් ඉක්මනට එන්නම්. ඔයාලා කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න. ඒකෙන් පස්සේ යාළුවෙක් එකතු වෙලා ඉන්නේ ලිටල් චෙෆ් වැඩසටහනත් එක්ක. ඔන්න එහෙනම් මං හිතනවා යාළුවෝ ටික මං දුන්න චූටි වෙලාව ඇතුළත මේ ටික ලෑස්ති කරගන්න ඇති කියලා. ඒ වගේම යාළුවන්ට මතක් කරන්න දෙයක් තියෙනවනේ. මං යාළුවන්ට කලින් ඇවිල්ලා කිව්වා අද විශේෂ දෙයක් ගැනත් යාළුවන්ට කියනවා කියලා. අපි සවුබර එක හදලා ඉවරලා ඒ ගැන කතා කරමුකෝ. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි අපේ කෑම එක හදන්න පටන් ගමු. ඉස්සර වෙලාවම අපි මේකට දාගන්නවා සව්. ඊට පස්සේ මේකට දාමු සීනි. යාළුවන්ට අවශ්‍ය ප්‍රමාණයට සීනි දාගන්න ඕනි රස අනුව. ඊළඟට අපි මේකට දාමු පොල්. දැන් අන්තිමට දානවා මේකට පාන් කුඩු. මේ විදිහට. දැන් අපි මේක කවලම් කරගන්න ඕනි. දැන් මේකට අපි වතුර චුට්ට චුට්ට දාලා හදා ගන්න ඕනි. චුට්ටක් දාමු.
යාළුවනි, දැන් අපිට මේකේ පදම හොයාගන්න අමාරුනේ. ඒක නිසා අපි මේක අතින් අනමු. යාළුවන්ට පුළුවන් ග්ලව්ස් එක පාවිච්චි කරන්න. ඒ ග්ලව්ස් එකෙන් කරදරයිනේ. ඒක නිසා අත හොඳට පිරිසිදු කරගෙන මේක කරන්න ඕනේ. අත හොඳට හොදගෙන කරන්න. දැන් අපි මේකෙන් බෝල හදා ගන්න ඕනේ. දැන් අර රස්සට හදා ගන්න එපා. මුද්දට අරගෙන මේ විදිහට තියලා මේ විදිහට දෙකක් හදාගත්ත දැන් තව සුට්ටනේ තියෙන එකින් දෙකින් තව එකක් හදාගමු. ස්ටාරගෙන මේ විදිහට හදා ගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත සවුබර ටික. ඒ චුරාලෝනි මේක මේ විදිහට කන්න බෑනේ නේද? අපි මේක අවන් එකට දාන්න ඕනේ. එහෙනම් යාළුවෝ කොහෙවත් යන්න එපා. මං ඉක්මනටම සවුබර ටික අවන් එකට දාගෙන අරගෙන එන්නම්. ඔන්න පුංචි යාළුවනේ මම ඔයාලට කිව්වා නේද අද දවසේදී ඔයාලට විශේෂ දෙයක් ගැන කියලා දෙනවා කියලා. ඒ තමයි කැකිඩි. කැකිඩි ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ.
කුකුමිස් මෙලෝ කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් තමයි කැකිරි හඳුන්වන්නේ. ඒ වගේම කුකුබේටේසි කියන පවුලට තමයි කැකිරි අයත් වෙන්නේ. ඒ වගේම යාළුවනේ කැකිරි කියලා කියන්නේ ගොඩක් ආකර්ෂණීය එළවලුවක් නේද? මොකද කහ පාටට කොළ පාටට තියෙද්දි බලන්නත් ආසයිනේ. ඒ වගේම තමයි පහත රට ප්‍රදේශයේ ඉතාම රසවත් විදිහට මේ කැකිරි වැවෙනවා. ඒ වගේම තමයි කැකිරි වර්ග කිහිපයක්ම තියෙනවා. සීනි කැකිරි, පිත්ත කැකිරි, හේන් කැකිරි ආන් ඒ වගේ වර්ග තමයි තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ කැකිරි වල විටමින් A, විටමින් B, විටමින් C වගේ පෝෂක පදාර්ථ ගොඩාරියක් අඩංගු වෙනවා. ඊට අමතරව යකඩ, කැල්සියම්, මැග්නීසියම් වගේ පෝෂක පදාර්ථත් තියෙනවා. තව දෙයක් තමයි මේ කැකිරි ගොඩක් ලෙඩ රෝගවලට ගොඩක් ගුණදායක එළවලුවක් විදිහට භාවිතා කරනවා. දැන් අපේ හිසකෙස් වර්ධනයට, එතකොට අම්ල පිත්ත රෝගයට එරෙහිව, ඒ වගේම තව අක්ෂි වර්ධනයට, ඒ කියන්නේ අක්ෂාසිත, ඒ කියන්නේ අපේ ඇස් ආශ්‍රිත තියෙන එක එක ලෙඩ රෝග මේවා සුවපත් කරන්න, ඒ වගේම අපේ බඩේ දැවිල්ලට, එතකොට සම නිරෝගී කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට කැකිරි උපකාරී වෙනවා. තව දෙයක් තමයි යාළුවනේ මේ කැකිරි දැන් අපේ ආච්චිල සියලු හැම ගොඩක් ආහාරයට ගන්නවා. මොකද එයාලට තියෙන ලෙඩ රෝග සමනය කරන්න කැකිරි උදව් වෙන නිසා. ඒ වගේම තමයි මේ කැකිරි ගොඩක් අය අමුවෙන් පළතුරක් විදිහටත් ආහාරයට ගන්නවා. මොකද ගොඩක් ගුණ තියෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගොඩාරියක් කැකිරි ගැන යාළුවන්ට කියන්න තියෙනවා. සමහරකට චූටි යාළුවෝ කැකිරි කන්න කැමති නැතුව ඇති. ඉතින් දැන් මම මේ වගේ ගොඩක් විස්තර කිව්ව හින්දා යාළුවන්ට පුළුවන් කැකිරි කාලා බලන්න. හරිම රහ පළතුරක්. සෝරි එළවලුවා. ඉතින් ඔයාලටත් පුළුවන් කන්න. පළතුරක් කිව්වත් වැරදි නෑ. මොකද අමුවෙන් කන්නේ පළතුරක් විදිහට කියලා මම යාළුවන්ට කිව්වානේ. හරි. එහෙනම් දැන් මම අපේ සවුබර එක අවන් එකට දාලා ගමන්නේ. මේ ඇවිල්ලා යාළුවන්ට මේ දේ ගැන කිව්වේ. ඉතින් දැන් ඒක අවන් එකෙන් ගන්නත් වෙලාව ඇවිල්ලා. මං ඉක්මනටම අවන් එකෙන් අරගෙන එන්න. කොහෙවත් යන්න එපා. ඔහොමම ඉන්න ඕනේ. යාළුවනේ මේ තියෙන්නේ අපි අවන් එකට දාගත්ත අපි හදාගත්ත සවුබර ටික. ඉතින් යාළුවන්ට සවු ගැනත් විස්තරයක් කියන්න ඕනි කියලා හිතුවා. සවු කියලා කියන්නේ සේගෝ ගහේ බොඩේ හරි එහෙමත් නැත්නම් මන්්‍යොක්කා අල පිටි කරලා හදාගත්ත වියලි ආහාර වර්ගයක්. සවු සාමාන්‍යයෙන් අපි උෂ්ණ කාලයට භාවිතා කරනවන්නේ දර උෂ්ණ කාලේ වැඩි වෙනකොට සවු කියලා කියන්නේ සීතල දෙයක්. ඒක නිසා අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් සවු කැඳ හදනවා, සවු බර හදනවා, සවු කනවා, සවු බොනවා, එක එක විදිහට සවු ආහාරවලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සවු වල ගොඩක් පෝෂක පදාර්ථ තියෙනවා. විටමින්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මෙන්න මේ වගේ දේවල් තමයි සවු වල අඩංගු වෙන්නේ. ඉතින් චූටි යාළුවන්ට සවු ගැන පොඩි විස්තරයක් කිව්වොත් හොඳයි කියලා හිතච්ච නිසා තමයි යාළුවන්ට මේ ටික මතක් කරේ. ඉතින් යාළුවනේ අද දවසේදීත් ඔයාලට මේ විදියට රස කෑමක් හදන්න මං කියලා දුන්නානේ. ඉතින් මට අදට යන්න වෙලාවත් ඇවිල්ලා. ඊට කලින් යාළුවන්ට මතක් කරන්න ඕනි දැන් මම මෙච්චර යාළුවන්ට කෑම හදන්න කියලා දෙනවා. ඒ කෑම වල අඩංගු ද්‍රව්‍ය ගැන විස්තර කියලා දෙනවා. ඉතින් යාළුවෝ මට වීඩියෝ එවන්නේ නැහෙනි. ඒක නිසා ඔයාලත් දැන් අනිත් යාළුවෝ එව්වට ඔයා දැන් බලන් ඉන්න චූටි යාළුවෝ වෙල නැද්ද දන්නෑනේ මට වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මං වගේ ලස්සනට ඇඳගෙන හරි නැත්තම් නිකන් ගෙදරින් ඉඳිරුණත් කමක් නැහැ. මේ විදියට ලස්සනට කෑම හදන වීඩියෝ එකක් වීඩියෝ කරලා මට එවන්න. එතකොට මං ඒක ලිටල් ජෙෆ් ෆැඩස්ටහන් කෑම හදන අතරතුර හැමෝටම පෙන්නනවා. ඒ වගේම තමයි මේ එක එක අලුත් අලුත් කෑම වර්ග තියෙනවනේ. ඉතින් යාළුවන්ට පුළුවන් ඒ කෑම වර්ගත් ගැනි ලිටල් ජෙෆ් ෆැඩස්ටහන් හදන හැටි කියලා දෙන්න කියලා මට කෝල් කරලා කියන්න. ඉතින් අපේ දුරකථන අංක දෙක තමයි 01144646 076 72 31 565. ඒ වගේම අපේ ලිපිනේ තමයි නොම්බර 177-1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ. එහෙනම් චුටි යාළුවෝ අදට මං ගිහිල්ලා එන්නම්. තවත් දවසක රස කෑමක් අරගෙන ඔයාලව බලන්න මං එනවා. යාළුවා හැම කෙනෙක්ටම සුබ දවසක්.